ආදරණීය ගායකයා ඒ වගේම මේ දවස්වල දැන් නළුවෙක් හැටියට තමයි වැඩිපුරම හිට එක තියෙන්නේ ගායන් ගුණවර්ධන අහස් මාලිකා ටෙලිග්‍රෑම් එකේ අපේ අහිංසක චරිත අහිංසක කොල්ලා ඔන්න හිරු ටොප් 40 වලට අපි ගෙන්නගත්ත ගායන් ඊළඟට අපි විශ් කරනවා ඔයාගේ විවාහය වෙනුවෙන් විවාහයටනේ ඕවනේ මම ඒකට කොහොමද උත්තර දෙන්න කියලා කල්පනා කරේ ඉතින් කරගන්න හොඳයි උත්තර දෙන්නත් මේ විදිහටම දෙන්න ඉතින් උත්තර දෙන්න කියන්නේ මං හිතනවා මං මෙහෙම උත්තරයක් දෙන්නම් මේ ඇත්තටම ඒ විවාහයත් කියන්නේ විවාහයත් එක්ක මගේ ගීතය එලියට ආවා මම හිතනවා මේ බොරුවක් දැක්කම කරේ ඒක මම ඇත්තටම මම ඒක උත්තරයක් නොදීන්නම හිතනවා වලට දැන් ඒක මම හිතනවා ඒක උත්තරේ බලන්න පුළුවන් මගේ සින්දුව බලනවා මගේ YouTube එකට මේ YouTube එකේ ගිහිල්ලා සර්ච් කරාම ඔබ වෙනුවෙන් කියලා මම හිතනවා ඔය ප්‍රශ්නේ සේරම උත්තරේ සින්දු ඇතුළේ තියෙනවා කියලා ඉතින් කලින් අපේ කටි බැලුවා අපේ මේ හිරු TV බලලා ආයෙත් හිරු TV අද බැලුවා අද බැලුවා ටිකේ මේ සින්දුව ඇඩ් වුණා ඉතින් හින්දා මේ ඒක බැලුවා කට්ටිය එතකොට තමයි තේරුම් ගත්තේ ඕනේ ගාන අපේ රවට්ටුවද ද කියලා රවට්ටුවක් ද දන්නේ जनप्रिय नाम आगे අබැයි කී ෆොටෝ ෂූට් එකක් විතරයි වෙඩින්නේ කිවෙන කිසිදක් සිද්ධ වෙලා නැහැ. එහෙමද? අනේ වන්දා. රීතගන්නේ. ඉතින් ගෑන් කොහොමද මේ දවස්වල කී දෙනෙක් කෝර කතා කරලා හුවද? මට නැහැ. ඇයි මේ අපිට කිව්වේ නැතුව වෙඩින් එක ගත්තද හොරෙන් පැනලා ගියාද? ගොඩක් කට්ටිය මේ මාත් එක්ක තරහ වුණා. මේ කියන්නේ අපි මේ ගායන ශිල්පීන් ගොඩක් මට කතා කරලා මේ සමහර ගායන ශිල්පීන් මේ මට කතා කරලා මගේ සමවයස යාළුවෝ මට මේ මොකද්ද මචං ඔබ කරේ දැන් ඔබ කරපු වැඩෙන් අපේ ගෑනිත් මට කරදර කරනවා මේ වහ බදින්න කියලා ඒ වගේ කාරණා වයින්වට සමහර යාළුවෝ ඊට අමතරව මේ ගොඩක් කට්ටිය ඒගොල්ලන්ට නොකිය ඇමරිකරා කියලා නෑ දෑයෝ යාළුවෝ රසිකාවිය ගොඩක් හිතරිදිලා මට ගොඩක් ඒගොල්ලෝ සෑහෙන පීඩාවට පත් වෙලා වොයිස් නෝට් වල අඬනවා සමහර මේ අපි වගේ කට්ටියත් ඇති අනේ ගොඩක් වෙඩින් එක කිව්වේ නැති රුපියල් 1000ක් ඉතුරුයි ඔව් සතුටුද මේ නේ නේ ඔයගේ ප්‍රශ්න ගොඩක් වුණා ඉතින් සේරම ඉද දරාගෙන හිටියා ඊයේ හවස පහ වෙනකම් ඊට පස්සේ ඔන්න සින්දුව රිලීස් කළා අතුරුම් ලස්සනයි ලස්සනම ලස්සනයි මම හිතන්නේ ඔයා ඔය සින්දුව ඇහෙන කාලයක් තිස්සේ නේද ළඟ තියාගෙන හිටියේ මම මේ සින්දුවට විඳපු දුකක් අක්කේ කියලා වැඩක් නෑ ඇත්තටම මම මේ මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක කොවිඩ් ප්‍රශ්නයත් එක්කම මම මේ ගීතය දැන් අශාන් මියුසික් කරාට පස්සේ මට ඒක ගිහිල්ලා සිං කරන්න වෙලාවක් තිබ්බේ නෑ ඇත්තටම එතකොට ගෙදර අර ක්වොරන්ටයින් පීරියඩ් එකේ ක්වොරන්ටයින් පීරියඩ් එකේ මම ගෙදර මගේ ස්ටුඩියෝ එකේ තමයි මම වොයිස් කරේ මගේ මේ වොයිස් එක සේරම වොයිස් කරේ මගේ ගෙදරදී කරලා මම යාට ඊමේල් එකක් කියලා තමයි මේ මික්ස් මාස්ටර් කරලා එඩිට් කරේ ඊට පස්සේ ඒ මාසෙ ඉවරනත් එක්ක මට සෑහෙන ලොකු ප්‍රශ්නයක් වුණා මගේ මගේ ජීවිතයේත් එක්ක සතුටක් මට කරන්න වුණා ඒක ඇත්තටම හිතා ගන්න බැරි දෙයක් කියා ගන්න බැරි දෙයක් කවුරු නොදන්න දෙයක් මේ මම ලොකු සත්කමක් කරා මම ඒක ගැන කතා කරමු තව ටිකකින් ලොකු දෙයක් කරා ඒකත් එක්ක මේ මම මාස එකමාර දෙයක් විතර ඇඳේම හිටියා කවුරුත් දන්නේ නැහැ මේ දේව ඒත් එක්ක තව කල් ගියා මගේ මියුසික් වීඩියෝ එක වෙන කාල සීමාව ඊට පස්සේ මම බොහොම අමාරුවෙන් ඇවිදින්න ඇවිදලා කරලා මම නැවතත් මගේ යථාර්ථත්වයට එනවත් එක්කම මම මේකේ නිෂ්පාදිකතුමා මේ පදරසක මහත්මයා සහ නිෂ්පාදිකතුමා අපේ කසුන් සත්තරපතිරණ එතුමාත් එක්ක කතා කරලා කාලය ගන්නට වෙන් කරගෙන පූජනීය භාග්‍ය අපේ ආදරණීය මගේ බිරිඳනේ මේ දැසට එයාත් එක්ක කතා කරගෙන මේ කවුද මේ අශාන් එක්ක කතා කරලා අපි මියුසික් වීඩියෝ කරා කරලා ඉතින් කොහොම හරි කාලයත් එක්ක ඊය හවස පහ වෙද්දි සින්දුව ගොඩ දාගත්තා දැන් මේ වෙනකොට ට්‍රෙන්ඩින් 12 තියෙනවා සතුටයි මගේ හීනයක් ඉතින් මට ඇඬුනා ඊය ඇත්තටම ට්‍රෙන්ඩින් එකේ කොහොම හීනයක්ද නෑ ට්‍රෙන්ඩින් වෙනවා කියන එක මම අවුරුදු 12 30 ගායන ශිල්පියෙක් වෙන දකලයි ඔව් ඒ කියන්නේ තත් ෆීල්ඩ් එකේ ඉන්නවා වාටත් සිංදු කියන්නත් පුළුවන් හැබැයි මමත් මේ අහන්න හැදුවේ රංගපෑම් වලිනුත් අපි දැක්කා හැබැයි සිංදුවක් කොහොමයි ගන්න ඒක 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 මං හිතනවා මගේ ලැබීම වෙන්නේ නැති මම නුවන් ගුණවර්ධනගේ පුතා කියලා මට ලොකු ඒ කියන්නේ මේ මෙහෙම අර නෙපොටිසම් කතන්දරයක් මගේ තිබ්බේ නැහැ මට සැලකලා මෙහෙම ඔයා මෙහෙම කළා වා මේකට එන්න මේ කියනවා සින්දු එහෙම කියලා මට සැලකීමක් තිබ්බේ නැහැ මහලකුවට මම අමාරුවෙන් මම අවුරුදු 2008 ඉඳලා මං ගීත කරා 2008 ඉඳලා මං කරපු ගීත මම බොහොම අමාරුවෙන් ඒවා සමහර ගීත අඩුපාඩුත් එක්ක ඊට පස්සේ ඒවා වැඩි දියුණු කරගෙන මට ඒ අවස්ථාව නොලැබිලා මම නිවේදනයකට යොමු වෙලා නිවේදනය කළා ටීවී චැනල් වල රේඩියෝ චැනල් වල නිවේදනය කළා ඊට පස්සේ මම
රංගන ශිල්පියෙක් විදිහට රඟපාලා මේ සේරම දේවල් කරලා අන්තිමට ඔන්න අවුරුදු 12කට පස්සේ ගීතයක් මට කරන්න පුළුවන් වුණා ට්‍රෙන්ඩින්ග් ලිස්ට් එකට ගන්න. ඒ කියන්නේ මගේ විශ්වාසය මම ඉදුණේ ගායන ශිල්පියෙක් වෙන්න කියලා. මගේ පියා වගේ. ඒක මට ඇත්තටම හරියට කරගන්න පුළුවන් වුණේ ඊයේ හවස 5ට අවුරුදු 12කට පස්සේ අවුරුදු 4කට පස්සේ මගේ මියුසික් වීඩියෝ එක අවුරුදු 12ට පස්සේ මම විශ්වාස කරනවා මම ගායකයෙක් වුණේ ඊයේ කියලා. ඇත්තටම මම විශ්වාස කරනවා. එහෙනම් අද සින්දුවක් කියන්න ඕනේ. අනිවාර්යයෙන්. ඊයේ ගායකෙක් කියලා දැන් මම දාපු මැසේජ් එක බලලවත් නැහැ. මං කව ගිටාර් කරන්නේ නැති කිලුකෝ නෑලු. බලන්න ඊට යටින් තිබු මැසේජ් එක බලලා අරක බලලා. ඒක ඕක කියලා තිබ්බා ඉතින් මම ඒක ඕපන් කරේ නැහැ. අන්නට ඕක කියලා තිබ්බේ.